මේ දෙපිට කාට්ටුව ගැන තේරුම් ගන්න ඕන නම් ඔන්න ඔය කෑල්ල බැලුවත් ඇති කෙනෙකුට. මිනිහෙක් මෙහෙම ඉස්සරහා හිටගෙන මල්ලන් ඉඳගෙන කතා කරනකොට ඒ මිනිහාගේ ඉහමොළ තේරෙන්නේ නැත්තම්, අගමුල පේන්නේ නැත්තම්, අතීතයේ අනාගතයේ දැනෙන්නේ ප්‍රත්‍යක්ෂ නැත්තම් ඒ මිනිහා ලව්වා ගැටයක් ගැටගස්සවන්න බැරි නා. අවුලවන්න ගිනි තියන්න බැරි නා. මම මොඩෙක් නේ. අම්සි කියන්නේ මේ මහා තඩි මේ ඇත්තටම මමත් මහා තඩි කිඹුලෙක්. මං කට අරගෙන ඉන්නේ කිරිබත් ගොඩක් වැටෙනකම්. ඊට පස්සේ සමන්ත භද්‍ර මොකද කළේ? එකෙකුට කෝඳුරුවෙකුට පෙරදුනා. මං ඒ හින්දා උඹලට කෝඳුරුවෙකුට පෙරදිලා පෙන්නුවා. එතකොට උඹලක වාදේ හොඳයි කියලා දැන් පුතේ මහයකත් එක්ක වරින්. ඇත්තටම මං ප්ලෑන් කළා කරේ. අර ගොම් මිනිහත් එක්ක කරපු වැඩසටහනුත් නවත්තලා. කිරිබත් ගොඩ සිවුරෙන් මූණ ඔතාගෙන ඉන්න තැනකවත් ආරංචියක් නැහැ නේ අද තම වෙනතුරු. හැංගිලා කෝඳුරුවෝ එවනෝ. එවන්න එපා කෝඳුරුවෝ. ඔය කෝඳුරුවන්ට උත්තර දෙන්නේ නැහැ මහයකාට එන්න කියා පිය. මං කීවක් ගොඩ හඳුරෝන්ගේ ගෝලෙක් කියලා දිවිසින් දෙක්කයි කියලා වීඩියෝ කුත් දැම්මනේ. එහෙම දැම්මද? හැබැයි මම ඇහුවා මම ඇහුවා මේ මම පර්සනලි ඇහුවා මේ ඔයාගේ මොකක්ද බෑග්ග්‍රවුන්ඩ් එක කියලා මේ ඒක ගැන හරියට කියන්න බෑ කියලා මට කිව්වා. කවුද කිව්වේ? මම ඇහුවා පුත්කලික. මේ කවුද මේ ත්‍රිදම්මද? ඔව් මම ඇහුවා පුත්කලික මේ 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 මහමෙවුනාය මොකක් හරි වල සම්බන්ධයක් තියෙනවද කියලා එයා හිතන විදිහට මම පර්සනලි ඇහුවා. ඔව්. එතකොට මේ ඒක හරියට කියන්න බෑ කියලා. එයා කියනවනේ ඉබග් ගොඩ හඳුරන ගෝලෙක් කියලා මම. ඔව්. දැන් එතකොට ඔයත් එක්ක කිව්වලු මං කාගේ කවුද කියලා හොයාගන්න බැරුවයි කියලා යට ඉන්නේ. ඕ නෑ නෑ මං ඇහුවම මේ මං ඇහුවා මං පර්සන් ලෙවුවා අහන්නේ ගොඩේද කියලා ඒක හරියටම කියන්න බෑ කියලා තමයි මට කිව්වේ. අන්න ඒක තමයි හරියටම කියන්න බෑ කියන පුද්ගලයා කොහොමද හරි වීඩියෝ එකේදී මං කිල්ල කිල්ල කිරිබගොඩ ආන්දරුවන්ගේ ගෝලෙක් කියලා දිවසින් දෙක කියලා සක්කරම කිව්වේ. ඕකත් මට අහන්න පුළුවන් ඊළඟ සංවාදෙදී. ඒ තර්කයෙන් කිසිවෙකුට දෙවෙනි කරන්න බෑ. අපරාජිතයි. දීපදෝත්තමයි. අසහායයි. අසමයි. අසම සමයි. වෙලා කියනවනම් එක ලොකු බොරුවක්. වෙලා කියනවනම් එක ලොකු මිත්‍යා දෘෂ්ටියක්. එහෙම වෙච්ච අය ඉන්නවා පිස්සන් කොටුවල. Oh no.